අපි දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අලුතෙන්ම මහා පරිමාණයේ ඔය කියන ෆුඩ් සිටි කෝප් සිටි විදියට මාළු විකුණන ආයතන හතරක් පටන් ගන්නවා. ඒ වගේම ලංකාවේම දැන් මොන්රාගල දිස්ත්‍රික්කයේ ගත්තොත් අපේ දියවර සංස්ථාවේ එකම කඩයක්වත් නැහැ. ඒක දැන් කතරගම පටන් ගන්නවා. ඊළඟට මොන්රාගල දිස්ත්‍රික්කයේ කඩ පහ. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තොත් දියවර සංස්ථාවේ එකම කඩයක්වත් නැහැ. දැන් ගාල්ලේ ගත්තත් කඩ තියෙනෝ ඒ මිනිසු යන්නේ නැහැ. අපිරිසිදුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර තියෙන කඩ 100ට අමතරව කඩ 25ක් හොඳ කඩ ලස්සනට තියෙන හොඳ මාළු කෑල්ලක් විශ්වාසයෙන් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබතුමාගේ දැන්ට ලාභ ලබන්නේ නැති කඩ අරගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ඔව්. ඒවා ඔබතුමාලා වහනවද? ඔව්. කඩ කියන්නේ අපේ ස්ථිර අපිටම ආйти තැම්බල කඩ නැහැ. සමහර තැම්බල ලොකු බද්දකට අරගෙන එතන මාළු විකුණන්න බෑ. විකුණන්න බෑ කියලා අපි බැලුවා බේරුවල මේරුවල තියෙන කඩයක් මේරුවල නගරේ කිට්ටුනේ මම ආතිරේ නම් කරන්නේ නැහැ මම ඒ අර මාළු අංශේ බාරවින්න එක නංගෝ එයා දවසට මාළු කිලෝ 10ක් තමයි විකුණන්නේ 10ක් විකුණනවා කියන්නේ මේ මාළු විකුණනෝ නෙමෙයි එයා ඉතින් අර කරන්න ඕන නිසා කිල්ලනේ මේ වගේ කඩ වහනවා වහලා ඒ අදාළ පුද්ගලයා එයාට වැඩ කරන්න බැරි නම් ඒක ඔයා විශ්‍රාම යන්න ඕනේ එහෙම නැත්නම් වැඩ කරන්න පුළුවන් තැනකට දානවා පාඩු ලබන කිසිම තැනක පාඩු වෙන්න කියන්නේ නැහැ මම එයාට අනිත් එක දැන් සමහර දිස්ත්‍රික් ගත්තොත් මාළු දෙන්නේ නැහැ එයාට ඒ මාළු නොදෙන එකට අපි මාළු ටික ලබා දීමේ වැඩපිළිවෙලක් කරනවා විශේෂයෙන්ම දැන් හම්බන්තොටේ කියනවා බදුල්ලට ගත්තත් ඉස්සෝ ටික සූඩියෝ ටික සාලියෝ ටික යනවනේ මෙහෙන් ඒතර අතුරුමැදිව කීපයක් කරා යන ඒ ක්‍රමයට දැන් කොළඹින්ම මිලදීගෙන අපි වෙනදා ලොකු මුදලක් තියන් තමයි සංස්ථාව උනත් දැන් කොළඹ සංස්ථාට රුපියල් 100ක් උදේ තියන් තමයි අපි බේරුවල්ට දෙනවනම් දෙන්නේ දැන් ඒක ආවම කරලා රුපියල් 20කට විතර වගේ ගිහලා එයාටත් අර විවුර්ත වෙළඳපොළත් එක්ක නැත්තම් පෞද්ගලික ආයතන ඇත හැපෙන්න පුළුවන් විදිහේ මාළු ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා හැබැයි මේක මම අප්‍රේල් මාසේ පටන් ගත්තට සීසන් එකේ අවුරුද්දේ මාළු අඩුම මාසේ තමයි මේක පටන් ගන්න තියෙන අපි ලබන මාසේ වෙනකොට ක්‍රමවත් කරලා මම හිතන විදියට මම විශ්වාස කරන මම සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් මම 1989 මගේ ව්‍යාපාර ඔක්කොම නැති වෙලා නැති කරලා හැබැයි ආයේ 90න් පටන් අරන් උඩට ආපු කෙනෙක් ඒ නිසා මම දැන් මේ ව්‍යාපාරය තනි පෞද්ගලික මගේ ව්‍යාපාරයක් විය කියලා හිතලා මම මේක දෙසැම්බර් මාසේ වෙනකොට මම මේ උඩර ගෑනලා ගේන බලාපොරොත්තු ඔබතුමා මාත් එක්ක සූදානම් දෙසැම්බර් 31 වෙනිදාට ඔය ඔබතුමා කරපු ඇත්තරම රටේ ජනතාවගේ තිබුණු චෝදනා ටික තමයි ගොනු කරලා දුන්නේ ඒක වෙනස් කරලා මේක ETPPF ගෙවලා අපි දීවරයට ණය නැහැ දැන් පාරිභෝගිකයා දීවර සංස්ථාවෙන් මාළු ගන්නවා කියන තත්ත්වෙට මම මේක ගේනවා එහෙම කරන්න දැන් ඔබතුමාට දැන් අලුතෙන් ඔබතුමා මේ වෙලාවේ ඔබතුමාලගේ කියවීම අනුව කොයි කොයි පළාත්වලද අලුතෙන් දීවර සංස්ථාවේ කඩ අරින්න සූදානම් වෙන්නේ කියවීමක් තියෙනවද මන් දෙක ඩග්ලස් දිනානන්ද එතුමත් සඳහන් කරලා තිබුණා ඒ නැති තැන් වල කඩවල අරින්න ලෑස්ති වෙන්න කියලා ඔව් අපි විශේෂයෙන්ම මාළු කඩ අරිනවට වැඩිය අපිට ප්‍රධානම හේතුව දින මාළු මිලදී ගැනීමනේ දැන් ඩග්ලස් දිනානන්ද එතුමත් එක්ක සාකච්ඡා කළා විශේෂයෙන්ම පියල් නිශාන්ත අපේ රාජ්‍ය එතුමන් නිතරම උපදෙස් දෙනවා අපි උතුරු නැගෙනහිර මාළු මිලදී ගැනීම ආරම්භ කරනවා යාපනයේ කිල්නොච්චි මුලතිව් මන්නාරං තිරිකුණාමලේ මඩකලපුව අම්පාර මාළු මිලදී ගැනීම කඩමින් ආරම්භ කරනවා. ඒකට අපිට ප්‍රශ්නයක් තියෙනවා කලමනාකරුවන්ගේ හේයක් තියෙනවා. අපි ඒකටත් දැන් අලුතෙන් ඒ දිස්ත්‍රික්ක වලින්ම කලමනාකරුවෝ දෛනික අරගෙන ඒ අයම දාලා. දැන් මේ හම්බන්තොටින් නැත්තම් ඇමතිතුමා බේරුවල කියලා බේරුවෙන් ගිහිල්ලා යාපනය කිල්නොච්චි දාන්නනේ වෙනද ක්‍රමයකට. දැන් අපේ ඇමතිතුමාගෙන් ගිහින් දාන්නනේ ඒ ප්‍රදේශ වලින්ම අරගෙන ඒ ප්‍රදේශ වලින් ආරම්භ කරනවා. ඒ වගේම ජෛක ආයතනයෙන් අපිට අලුතෙන් වාහන ටිකක් සහ කූල් ඒ කියන්නේ ප්‍රීෂර් ටිකක් ලබා දෙනවා. ඒවත් අපි උතුරු නැගෙනහිර ස්ථානගත කරලා ඩග්ලස් දේවා නැමැතිතුමාගේ ව්‍යාපෘතිය. ඒ උතුරු නැගෙනහිර ස්ථානගත කරලා ඒ මාළු මිලදී ගත්තටමදි ඒක නියම ප්‍රමිතියෙන් ගේන නම් එහෙ කූල් රූම් තියෙන්න ඕන. හොඳ කූල් ට්‍රක් එකකින් ගේන්න ඕන. හැබැයි මෙහෙත් කූල් රූම් තියෙන්න ඕන ඒක තැම්පත් කරගන්න. වෙනද තිබුණේ මතයක් කූල් මාළු හොඳ නැහැ කියන එකනේ. නමුත් මාළුවා අල්ලපු ගවම්ම කූල් කරනෝ නම් ඒකේ ගුණාත්මක භාවය වැඩි. ඒක අලුත් ක්‍රමයකට අපි නව තාක්ෂණයට යන්න අපිට ජෛක ආයතනයත් උදව් කරන්න දැනට සූදානමින් සාකච්ඡාවෙන් පවතින මම හිතන විදිහට තව මාස දෙකකින් විතර අපිට ඒ කූල් ට්‍රක් ටිකයි ෆ්‍රීසර් ටිකයි ලැබෙයි කියලා විශ්වාස කරනවා